ඇත්ත වශයෙන්ම මේ ශුද්‍ර මූල්‍ය ආයතන සංකල්පය මම හිතන්නේ ප්‍රථම වතාවට නිර්මාණය වුණේ බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය තුල මොහමඩ් යූනුස් කියන පුද්ගලයා තමයි මේ ග්‍රාමීන් බැංකු සංකල්පය හරහා ශුද්‍ර මූල්‍ය ආයතන ප්‍රජාවගේ සහභාගිත්වෙන් ප්‍රජාවගේ දායකත්වෙන් ප්‍රජාවගේ නායකත්වෙන් ආරම්භ කරලා එහි මූලික පරමාර්ථය වුණේ access to credit without collateral. ඒ කියන්නේ රටක නොහැකියාවෙන් පෙළෙන නැති බැරි ජනතාවට මූල්‍ය සම්පත ලබාගෙන ආයෝජනයක් හැටියට ඒ මූල්‍ය සම්පත උපයෝගී කරගෙන එක්කෝ ස්වයන් රැකියාවක් එක්කෝ කර්මාන්තයක් ශුද්‍ර කුඩා කර්මාන්ත ආරම්භ කරලා ජීවනෝපාය ශක්තිමත් කර ගැනීම සඳහායි මේ මොහමඩ් යූනුස් කියන පුද්ගලයා මේ ග්‍රාමීන් බැංකු සංකල්පය නිර්මාණය කරේ බංග්ලාදේශයේ අතිසාර්ථක ලෙස ඒක ක්‍රියාත්මක වුණා ඒ මොකද ඒක කාන්තා කේන්ද්‍රීයව ක්‍රියාත්මක වුණු නිසා ජනසවිය වැඩසටහන තුලින් අපි දැක්කා හම්බන්තොට හිටපු දිසාපති තුමෙක් මිත්‍රරත්න කියලා මහත්මෙක් කාන්තාවන් කේන්ද්‍ර කරගෙන ග්‍රාමීන් බැංකු සංකල්පය හා සමාන සංකල්පයක් ජනශක්ති බැංකු හැටියට මම හිතන්නේ ඔබතුමත් දන්නවා අතිසාර්ථකව ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාන්තා මූලික කාන්තා ශක්තිය කාන්තා නායකත්වය කාන්තාව පෙරටු කරගත් වැඩසටහනක්. මේක ඇත්ත වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ උපකරණයක් හැටියට පොලිසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට ක්‍රමවේදයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේක විවිධ අය පාවිච්චි කරා මුදල් වරම් නොලත් අහිංසක ජනතාවට අර මුදල් ලබා දීමේ සංකල්පයම තමයි. හැබැයි ඒක ව්‍යාපාරයක් බවට ප්‍රතිනිර්මාණය කරගෙන ඉතාමත්ම අවදානමට ලක්වුණු කොටස් වලට vulnerable communities වලට මේක ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරමින් ඒ තුල අද සමාජයේ බරපතල දැවැන්ත ණය මර උගුලක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් මම කෘතගුණ පූර්වකව මතක් කරන්නට ඕන මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුල පිළිබඳව ප්‍රථම අවධානය යොමු කරේ මංගල සමරවීර ඇමතිතුමා යහපාලන රජේසමි. මට මතකයි යම් ප්‍රමාණයකගේ ඒ ශුද්‍ර මූල්‍ය ණයබරතාවය මුදවා ගන්නට වෙනමම රජයේ ප්‍රතිපාදන වෙන් කළා අයවැය. එතකොට ග්‍රාමීන් බැංකු සංකල්පය ප්‍රජා කේන්ද්‍රීය කාන්තා කේන්ද්‍රීය සංකල්පයක් හැටියට බංග්ලාදේශය ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඔය ඉන්දියාවේ තියෙන සමහර පංචායති රාජ් කියන ක්‍රමවේදය තුලත් දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක වෙන වැඩසටහනක් හැටියට ක්‍රියාත්මක වුවත් යම් යම් ව්‍යාපාරික කොටස් මේ සංකල්පය අරගෙන මේක ලාභ ලබන බිස්නස් ව්‍යාපාර බවට පරිවර්තනය කරලා ඒ තුලින් අධික පොලියක් අය කිරීම තුල ඒ අධික පොලිය සහ ණය නොගෙවීම තුල තවත් ඒක මත ණයබරක් පටවමින් අර හොඳ සංකල්පය මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයට ගෙනවිලා ජරා ජීර්ණ කළ තිබුණු මොහොතක තමයි අතන මංගල සමරීර මැතිතුමා
මේ වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන අයවැය මුදල් වෙන් කරා මේ සමහර කොටසකගේ ඒ ශුද්‍ර මූල්‍ය ණයබරතාවෙන් න්‍යාය මුදවන්නට මුදල් වෙන් කරා. දැන් අද මේක බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඉතින් මේ බරපතල ප්‍රශ්නයට මට අද දැනගන්න ලැබුණ අපේ සේමසිංහ ඇමතිතුමාගෙන් මං හිතන්නේ වෙනමම අනපනසක් ගෙනේනවයි කියන කාරණාව එතුමා සඳහන් කරා. විශේෂයෙන්ම මේ අනපනත් හරහා මේ ශුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන හොඳ පැහැදිලි විධිමත් නියාමනයකට ලක් කරලා විශේෂයෙන්ම වටිනා ප්‍රතිපත්තියක් අද අධික ලාභ ලබන වැඩසටහනකට පරිවර්තනය කිරීම තුළ අද ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිපත්තියම අද කෙලෙසිලා තියෙනයි කියන එක තමයි අපේ අවබෝධය. ඉතින් මේක රට වටේම ගම්නියම් ගම් සිසාරා විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ මුහුණ දෙන බරපතල ගැටලුවක්. මම සුබපතන ඔබතුමියට ඇත්ත වශයෙන්ම මේ වැදගත් යෝජනාව ඉදිරිපත් කිරීම ගැන යෝජනාව ඉදිරිපත් කිරීම විතරක් නෙවෙයි අපි මේක පිළිබඳව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට ගොදුරු වෙලා සිටින ඒ ප්‍රජාව එයින් මුදවා ගන්නට සේමසිං ඇමතිතුමා ඔබතුමා වෙනත් සාකච්ඡාවක් හිටි මම ඔබතුමාටත් ස්තුතිවන්ත වුණා. ගන්න හැම පියවරකටම ශුද්‍ර මූල්‍ය ණය මර උගුලෙන් මේ ජනතාව මුදවා ගන්නට මේ දැන් අතට මේගොල්ලෝ දැන් ශුද්‍ර මූල්‍ය ණය නෙවෙයි ඒ ණයත් දැන් ඒ නමත් දැන් කෙලෙසිලා තියෙන්නේ ගිනි පොලි ණය මුදලාලිලා. අද මොහමඩ් යූනුස්ගේ සංකල්පය ගිනි පොලි ණය මුදලාලිලාගේ සංකල්පයක් බවට පත් වෙලා කප්පරකින් නේ. නෝ යූ කැන් ස්පීක් යූ කැන් ස්පීක් ආෆ්ටර් ඊ ස්පීක් නෑ ඔබතුමා උත්තර දෙන්නේ කැටුවන් නෑ ඔබතුමාට චෝදනා කරේ නෑ. යා ගෝ හෙඩ් රාජ්‍ය මැතිතුමා ඔබතුමා මේක රිෆර් කරාම ඔබතුමාලගේ යෝජනා තියෙනවා නම් සංශෝධන තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි ඒ පිළිබඳවත් සලකා බලලා අපි එකඟතාවයකට එන්න පුළුවන්. මම හිතන්නේ මේක පක්ෂ හෝ වෙන මොනම ભેදයකින් තොරව අපි හැමෝම පිළිගන්න දෙයක්. මේ බරපතල ප්‍රශ්නයට අපි මූණ දෙන්නට මම ඔබතුමාට අද උදේ මතක් කරා අර විදේශිකයෝ කණ්ඩායමක් ඇවිල්ලා කරන හොර වැඩක් අන්න ඒකටත් අපි සංශෝධනයක් ඉදිරිපත් කරනවා. මම හිතන්නේ අපි දෙගොල්ලොන්ටම එක්ක හොයලා ඒක අනුමත කරන්නට පුළුවන්. ඒ නිසා ඇත්තටම මොහමඩ් යූනුස් ග්‍රාමීණ බැංකු සංකල්පය ක්‍රියාත්මක කරේ දුප්පත්කම තුරන් කරන්න. අද ඒ ආකෘති අරගෙන පොලී මුදලාලිලා කොට්ටාසයක් මේක ආයතනගත කරලා සංස්ථාගත කරලා අධික පොලියක් අය කිරීම ඉතාමත්ම නින්දා සහගත ක්‍රියාවක් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මට තව පුංචි අවස්ථාවක් ඕන නියෝජ්‍ය කතානායකතුමනි. මම ඊයේ දවසේ මේ සභාවේ වැරදි ප්‍රකාශයක් කරයි කියලා මේ සභාවෙම මහජන නියෝජිතයෙක් දැන් ප්‍රකාශ කරා. මම කැමති ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඇත්ත වශයෙන්ම මේ සභාවේ 225 දෙනා පමණක් නොවේ මේ රටේ ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා ස්වකීය සම්පත් වලින් පෞද්ගලික මුදල් වලින් උත්සවද ප්‍රිය සම්භාෂණ උත්සවද එහෙම නැත්නම් වෙනත් සාකච්ඡාද වෙනත් රැස්වීමද ඒව කරන්නට අයිතියක් තියෙනවා තමන්ගේ මුදලින්. හැබැයි ඊයේ දවසේ මම බොහොම පැහැදිලිව වගකීමෙන් යාත්‍රා දෙක නමුත් ඉදිරිපත් කරලා මම කිව්වා මේ යාත්‍රා දෙක උපයෝගී කරගෙන අපේ රාජ්‍ය පාර්ශවයට සම්බන්ධ සියලුම මන්ත්‍රීවරු නෙවෙයි ඉතාමත්ම සුළු කොට්ටාසයක් ඒ රූප රාමු දිහා බැලුවම හොඳට බලා ගන්න පුළුවන් කවුද ආවේ කවුද නාවේ කියන එක. හිටපු ජනාධිපතිතුමා මම දැක්ක ආවා. එතකොට මේ වරායේ ඒ යාත්‍රා සම්පත උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ඇත්ත වශයෙන්ම ප්‍රිය සම්භාෂණ උත්සවයක් පැවැත්තුවා. ඒක නිරීක්ෂණ චාරිකාවක්ද නැද්ද කියන එක ඒ වීඩියෝ නරඹනකොට තේරෙනවා. එතකොට මේ නිරීක්ෂණ චාරිකාව මොකද්ද තියෙන අත්‍යවශ්‍ය ස්වභාවය. මම ඒක හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම අලුත් අවුරුදු
ප්‍රියසාදය. ඒ අපිට ප්‍රශ්න නැහැ පෞද්ගලික යොත් එකක් එහෙම අරගෙන මේ මේ ඉන්දියානු සාගරේ බැරි නම් පැසිෆික් සාගරයට ගිහිල්ලා හරි පාටි බැරි නම් ඕන දෙයක් කරගත්තර අපිට ප්‍රශ්න නැහැ. ඒක පුද්ගලින්ගේ මිනිස් අයිතිවාසිකම. හැබැයි ඔබ දන්නවද කාරණාවක්? වරායේ සේවය කරන නිලධාරින්ට එයාගේ දූදරුවන්ට මේ වරාය නරඹන්නේ කියලා අවසර ඉල්ලපු ලියුමකට පිළිතුරු දීලා තියෙනවා. ඔබට ඇවිල්ලා නරඹන්න පුළුවන්. හැබැයි වරායේ කිසිම උපකරණයක් යාත්‍රාවක් භාවිතා කරන්නට වරායේ ඒ නිරීක්ෂණය කරන්නට එන පවුලේ සමාජිකින්ට තහනම් කියලා. ඒක තමයි අවබෝධ උත්තරේ. එතන වරායේ සේවය කරන අයටවත් නැති වරප්‍රසාදයක් කොහමද මේ මහජන නියෝජිතින් දෙයිති වෙන්නේ? මේ රටේ සල්ලි, බදු ගෙවන්නන්ගේ සල්ලි, මේ රටේ ජනතාවගේ සල්ලි. එතකොට අර යාත්‍රා දෙකට තෙල් ගැහුවේ වරාය ඇමතිවරයාද? නියෝජ්‍ය ඇමතිවරයාද? මේවා මේ මඩ ගහන්න කියන කතා නෙවෙයි. බොහොම පැහැදිලිව විදිහේ තියෙනවා. හොඳ අමුතු විදිහකට දැන් මේ මේ බටහිර ජටියයි නැගෙනහිර ජටියයි නිරීක්ෂණය කරලා තියෙන්නේ. බෑන්චුන් දාගෙන විස්කි අරක්කු එක්ක කෑම බීම එක්ක කෑම සපයලා තියෙන්නේ. වරායට සැපයුම් ආයතනයක් දීලා තියෙන කෑම ආශිර්වාද අනුග්‍රහය මූල්‍ය අනුග්‍රහය. මගේ කට තවත් අවුස්ස ගන්න එන්න එපා බොරු කියන්න ඇවිල්ලා මේ සභාවේ. මම පැහැදිලිවම කියනවා සාක්ෂි සහිතව තියෙනවා. එක්තරා ලේකම්වරියක් ලියුමකුත් යවලා තියෙනවා. ඒ මං කියන්නේ මේ සමේ රජේ ඔක්කොම ඇමතිවරු ගියයි කියලා. එහෙම කිව්වනම් ඒක බොරුවක්. හරියටම 20-30 ගණක් ගිහිල්ලා තියෙනවා. මං අහන්නේ බංකොලොත් රටක ඕන තරම් සාද පවත්තන්න තමුන්නාන්සලගේ සම්පත් වලින්, තමුන්නාන්සලගේ යාන වාහන වලින්, තමුන්නාන්සලට නැව් තියෙනවා නම් යාත්‍රා තියෙනවා නම් ඒවයි ගිහිල්ලා ඕනම සාගරයක ගිහිලා ඕනම ජෝගියක් නටන්න. නමුත් මේ රටේ රාජ්‍ය සම්පත් උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ලැජ්ජයි, නිර්ලජ්ජිතයි, අසික්කිතයි. මේ රටේ පාසල් දූ දරුවන්ට කෑම ආහාර නැතුව කලන්ත දාලා වැටෙනවා. බඩදරු අම්මලා බොහොම අසහනයකට පත් වෙලා තිබෙනවා. මව් පරපුර, තරුණ පරපුර, වැඩිහිටි පරපුර, ආදායම් උපදවන කට්ටිය, රාජ්‍ය සේවකයන් ඉඳලා කුඩා තැනේ ඉඳලා මධ්‍යම පන්තිය, ඉහළ මධ්‍යම පන්තිය, මේ හැමෝම මහා දුකක් විඳින්නේ. එවන් දුකක් විඳිනකොට කාටවත් සදාචාර සම්පන්න අයිතියක් නැහැ රාජ්‍ය දේපල උපයෝගී කරගෙන මූද මැදට ගිහිල්ලා ජෝගී නටන්න, පාටි දන්න. අනිත් එක මේ මම ඔබතුමාට කියන්න කැමති, මේ මමත් උත්සවවලට යනකොට මම එපා මේ කියලා තියෙනවා. මම මේකේ ලිපිට කියන්නට ඕන. මේ රෝහල් වල ඇම්බියුලන්ස් ඇවිල්ලා ඒ උත්සව තියෙන භූමියේ නතර කරගෙන ඉන්නවා. මමම ගිහිල්ලා අහනවා මොකද ඇම්බියුලන්ස් එක කියලා. නෑ මේ විපක්ෂ නායක එන නිසා වැඩි පරිස්සමට ඇම්බියුලන්ස් එක. මං ඒගොල්ලෝ ආපහු හරවලා යවනවා යන්න කරුණාකරලා රෝහලට කියලා. මං අහන්නේ අපි කියමු ප්‍රධාන පුරවැසියා ගැන අපි එක පැත්තකින් තියමු යම් ආරක්ෂාවක් කියලා. මේ අනිත් අය පස්සේ ඇම්බියුලන්ස් යන්න ඕනේ නැහනේ. මේ අගමැතිවරයා ඇතුළු අනිත් කණ්ඩායම් පස්සේ ඇම්බියුලන්ස් යන්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ මූද මැද දැම්ම පාටියට ඒ යාත්‍රාවට ගොඩ වෙන්න රතු පලසකුත් දාලා තිබ්බා. එතකොට මැති අමතිවරුන්ට රතු පලස වරායේ සේවය කරන අයගේ බිරිඳ දුව දරුවන් නිකන් පොඩ්ඩක් නරඹන්න ආවම ඒගොල්ලන්ට ලියන ලියුමක් ඔබට එන්න පුළුවන්. හැබැයි වරායේ රජයේ උපකරණ යාත්‍රා පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මම නැති වෙලාවේ මේ සභාවේ කිව්වේ මම නැවතත් කියනවා ඒ කරපු ක්‍රියාව මහ දහජරා ක්‍රියාවක්, නිඳිත ක්‍රියාවක්, බංකොලොත් රටක් මිනිස්සුන්ට කන්න බොන්න නැති රටක්, මිනිස්සු අසහනයට පත් වෙලා සිටින රටක්, මෙවන් රටක් තුළ මේ වගේ ක්‍රියාදාමයක්
ක්‍රියාත්මක කිරීම අපි තරේ හෙලා දකිනවා නැවත නැවතත් අපි ඒක ඉතාමත්ම දැඩි ලෙස විවේචනය කරනවා ස්තුතියි බොහොම ස්තුතියි ගරු මදුර විතානගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමා බොහොම ස්තුතියි වේලාව ලබා දීම සම්බන්ධ